ලංකාදීපය සිය ප්‍රමුඛ පුවත ලෙස ගෙන එන්නේ කෙහෙලිය සම්බන්ධ පුවතක්. බාල බෙහෙච්චා වාරම කෙහෙලියගේ අත්අකුරු පරීක්ෂාවට නියෝග. හත් දෙනාම 29 වෙනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ්. මනෝප්‍රිය ගුණසේකරයි අපට මේ ගැන කියන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔක්සිජන් ලබා ගැනීමට තිබූ මුදල් වලින් රුපියල් කෝටි 14 හමාරක් ඖෂධ මිලදී ගැනීම සඳහා සැපයුම් කරුට දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනි ගිරිහාගම මහත්මිය, මාලිගාගන්ධ මහේස්ත්‍රාත් ලෝචනී අබේ වික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ දැනුම් දුන්නාය කියලත් තවදුරටත් ලංකාදීප පුවත්පත මේ පුවත ගැන අපට කියනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශවල ඇති අත්සන් සහ තවත් ලේඛනවලලි ඇති අත්සන් සමග ඔහුගේ අත්අකුරු සැසඳීමට රජයේ සැකකටයුතු ලේඛන පරීක්ෂකවරයාට නියම කළ බව ලෝචනී අබේ වික්‍රම වීරසිංහ මහත්මිය ඒ සඳහා කෙහෙලිය රම්බුක්වැල්ල මහතාගෙන් ආදර්ශ අත්සන් ලබා ගැනීමටත් නියම කරලා තියෙනවා. මේ සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 29 වෙනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තබා ගැනීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව වාර්තා කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන්න කියලත් රහස් පොලිසියට වැඩිදුරටත් නියෝග කරලා තියෙනවා. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර නිලධාරීන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි තත්වයයි රෝගී තත්වයක පසුවන බවත් ඔහු ලබන 22 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් දැනුම් දෙමින් වාර්තාවක් ඉදිරිපත් කළා කියලා දැන් ඊයේ දවසේ ප්‍රමුඛතම මාතෘකාවක් වෙලා තිබුණා කෙහෙලිය මේ ආවේ නැහැ කියලා. ඉතින් දැන් ඔන්න ඒ මොකද ආවේ නැත්තේ මේ බන්ධනාගාර නිලධාරීන් විසින් දැන් මේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවක් නිකුත් කරලා තිනවා. ඔහු මේ ඉන්නට බැරි තරම් අසනීපෙන් කියලා. හැබැයි ඔහු මේ බන්ධනාගාර ගත කරනකොට බොහොම නිරෝගී සුවයෙන් හිටියා. හැබැයි එතාම ඔහු රෝහලට යොමු කළා. ඔහු අසනීප තත්ත්වයෙන් ඉන්නවා කියලා. දැන් ඊයේ උසාවියට එන්නට බැරි තරම් ඔහු අසනීපෙන්. හැබැයි 22 වෙනිදා එනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. සති 3ක කාලයක් තුළ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටෙන බව පවසමින් ඒ වන විට රටට ඖෂධ ගෙනීමට තිබූ දැඩි නීතිමය තත්ත්වයන් ලිහිල් කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් අටවැනි සැකකරු කටයුතු කළේ ඇයි? ඔහු හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගියේ ඇයි යන්න සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනය කරන බවත් කී ලක්මිනි ගිරිහාගම මෙනවිය මුදල් ගොනු ලබා දෙන ලෙස අධිකරණය කළ නියෝග අනුව වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා හමු විට මුල් ගොනු වෙනුවට දැන් ඔහුගේ අර මේ අත්අකුරුෙන් පරීක්ෂා කරන්න මුල් ගොනු ලබා දෙන්න කියලා කිව්වා. ගනුදෙනුව සිද්ධ වෙච්ච. හැබැයි ඔහුට ලබා දීලා තියෙන්නේ අධිකරණයට ලබා දීලා තියෙන්නේ එහි ඡායස්ත පිටපත් කියලයි. ඒ කිසිදු සටහනක් නැති බවත් සඳහන් වෙනවා. ඉතින් දැන් ඒ නිසා තමයි අත්අකුරු පරීක්ෂණයටත් යොමු කරලා තියෙන්නේ. දැන් අපි ඒ පුවත ඔබට ගෙනාවේ ලංකාදීප පුවත්පතෙන්. දිවයිනත් ඒ ගැන කියනවා. ඒ ගැන කියන්නේ මේ විදිහටයි. බන්ධනාගාරයෙන් දුන් වෛද්‍ය වාර්තා උසාවියෙන් පිළි නොගනි. කෙහෙලියට ඇප නැහැ. 29 වෙනිදා තෙක් යලි රිමාන්ඩ්. චන්ද්‍රගුප්ත ඇතුළු 6 දෙනාත් ඇතුළට අද විධිමත් වෛද්‍ය වාර්තා දෙන්නයි නියෝග. ඒජේ අබේ නායකයි මේ ගැන දිවයින පුවත්පතට කියන්නේ. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.